බවට සමහරු හරෝගෙන තියෙනවනේ දනුක. දැන් අපි ළඟ නොඉඳපු බෝසත්වරුත් සමහර හාමුදුරුවරු මේ බුද්ධ ශාසනයට ඇතුළත් කරලා තියෙනවා. දැන් එක භික්ෂූන් වහන්සේ කෙනෙකුට අනුව රාවණ කියන්නේ බෝධිසත්වරයෙක්. මේ රාවණ බෝධිසත්වට පූජා තියෙනවා, ගාථා හදලා තියෙනවා, කවි කියනවා, පුද පූජා කියනවා, අනාගතයේදී බුදු වෙන බෝසත්වරයෙක් සරණ යනවා කියන තැනට සමහර හාමුදුරුවෝ ඇවිදilla තියෙනවා. ඊළඟට තවත් පැත්තකින් බලනකොට කවදාවත් අපි අනුගමනය නොකරපු පූජා චාරිත්‍ර අනුගමනය කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට මහා මායා පිරිත කියලා එකක් හදාගෙන තියෙනවා. මහා මායා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා. එතුමියට අපි බුද්ධ මාතා හැටියට ගරු කරනවා. නමුත් මහා මායා පිරිත කියලා පිරිතක් අපේ සම්ප්‍රදායේ තිබුණේ නැහැ. මහා මායා කියන්නේ බුදුහා බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබුවට පස්සේ තුසිත දෝලව ඉපදිලා සම්ප්‍රදාය හැටියට නම් බුදුහාමුදුරුවන්ගෙන් විජම් බණ අහලා අභිධර්ම බණ අහලා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්. එතුමිය ගැන එපමණයි සඳහනක් තියෙන්නේ. එතකොට ඉබඳු අලුත් සම්ප්‍රදායවල් ගොඩනගලා මහා මායා පෙරහැර තවත් එකක්. මේ දේවල් තුල මිනිස්සුන් අරගෙන යන අන්තය කොතනද? එයයි අපි බලන්න ඕනේ. එතකොට ජනමාධ්‍ය මේවට දීලා තියෙන අනුග්‍රහය තමයි ඉතාම සෝචනීය. මිනිස්සුන්ව නිවැරදි තැනට අරගෙන යන්නවා වෙනුවට අරගෙන යන්නේ මිත්‍යා දෘෂ්ටියට. මොකක්ද එතකොට ජනමාධ්‍ය වල කාර්යභාරය? ඒ ප්‍රශ්න කළ යුතුයි. ඒකට විසඳුමක් තියෙන්න ඕනේ. ඒකට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදිහත් වෙන්න ඕනේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු මැදිහත් වෙන්න ඕනේ. අඩි 30 40 උස පිළිම හදලා රාවණාගේ මහා මායාගේ තැන් තැන්වල මේවට තියෙන විසඳුම් මොනවද? අන්න ඒ ගැන අපි කල්පනා කරන්න ඕනේ. අඩුම තරමේ අපේ රටේ බුද්ධഘോഷාම්ද්‍රුවන්ටවත් පිළිමයක් හදලා තිබ්බේ නැහැ. එපමණ අටුවාස් ප්‍රමාණයක් ලියපු මහා පඬිවරයෙක්. ඉබඳු පරිසරයක් තිබිච්ච රටක ලෞකිකත්වයට කොච්චර ගිහින් තියෙනවද කියන ඕකේ කියවෙනවා ඇත්තටම. එහේ අපි හඳුනන්නේ මේ තූපාරහ පුද්ගලයන් පිළිබඳ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් එතනදී අපි දැකලා තියෙන ඔබ වහන්සේ කිව්ව කාරණේ තමයි මම කැමති මේ කාරණේ විමසන්නට. ජීවත් වෙලා ඉන්න කාලෙදිම තමන්ගේ පිළිමයක් ගොඩනගාගෙන එහෙම වන්දනාම කියන්නේ තමන් වහන්සේ ඉදීම එහෙම වන්දනා කරන පිළිමයක් නිර්මාණය කරන්න පුළුවන්ද? මේත කාලේ බඳු සම්ප්‍රදායක් ගොඩනැගිච්ච බව ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒක නොකියා සිටිය යුතු දෙයක් නොවේ. ඒ ගැන කවුරුත් දන්නවා. එතකොට අපි අපේ රටේ ඉතිහාසයේ බලපුවාම ඔය මං කිව්වා වගේ බුද්ධഘോഷ හාමුදුරුවන්ටවත් අපි පිළිමයක් හදලා පූජා පවත්වන්න ඉදිරිපත් නොවෙච්ච අවස්ථාවක මහාචාර්ය අසංග තිලකරත්න එක අවස්ථාවක දේශනයක් ඉදිරිපත් කළා. මිහිඳු හාමුදුරු වඳින්න අපි ගාතාවක්වත් අපේ රටේ නිර්මාණය කරලා තිබ්බේ නැහැ. ඒකට හේතු සාධක එතුමා කතා කළා. අපේ රටට බුද්ධාගම අරගෙන ආපු මහා උත්තමයා. අපි බුදුහාමුදුරුව තමයි මූලිකත්වයේ තබා ගත්තේ. මේ ලෞකික ප්‍රතිලාභ සඳහා තමන්ව වර්ණනා කරවා ගැනීම කියන එක කොයිතරම් ප්‍රඥාගෝචරද කියලා ඒ අයම කල්පනා කරලා බලන්න ඕනේ. ඒ අයට වෙන්නේ වෙන එකක්වත් නෙමෙයි. මොකක්ද? නැට්ටින් සර්පයව අල්ලගත්ත කෙනාට වෙන වැඩි. ඔබතුමා දන්නවනේ සර්පයෙක් නැට්ටින් අල්ලගත්තහම මොකද වෙන්නේ කියලා? කැරකිලා තමන්ටමයි කන්නේ. අන්න ඒ වාගේ ඉබඳු දේවල් වල විපාක තමන්ටමයි විඳින්න වෙන්නේ කවදා හරි දවසක. මේ ජීවිතේ සංසාරේ හැමදාම ඉබඳු අයගේ දේශනා ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා. අහලා බැලුවොත් අහස පොළව ගැටලෙන දේවල්. අපේ හඳුරුනේ අපි අසහා තිබෙන දෙයක් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රසාදේ නැත්තුන්ගේ ප්‍රසාදය ඇතිවන්නටත් ප්‍රසාදයේ ඇත්තුන්ගේ ප්‍රසාදයේ වැඩි වර්ධනය වන විදිහටත් භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම තහවුරු කරගත යුතුයි කියා. අපිත් ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ එයයි. අපි දකිද්දී අපේ හිත නිවෙනවා නම් ඔබ වහන්සේලා පිළිබඳ පැහැදීමක් ඇති වෙනවා නම් ඒ තමයි අපිට දැනෙන ලොකුම බෞද්ධයන් විදිහට දැනෙන සතුට විදිහට මට කියන්නට තියෙන්නේ. දැන් වර්තමානය තුළ මේ තත්ත්වය ගිලිහි යන නිසායි අප මේ වගේ කාරණා සංඝාධිකරණය තුළ සාකච්ඡාවට ලක් කරන්නේ. මහානායක ස්වාමින් වහන්සේ
ධර්මයේ සංවේදනය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. දැන් බොහෝ අය හිතේ තියෙන හරි සරල දෙයක්. මොකද බලාගෙන ඉද්දී සමාජ විද්‍යාඥයෙකුගේ කාර්යභාරය තමයි ඇතැම් විටක ඇතැම් ස්වාමීන් වහන්සේලා අපිට ප්‍රදර්ශනය වෙන්නේ. يعني සාමාන්‍ය මේ සමාජයේ ජීවත් වෙන සමහර කාරණා. يعني බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එක කාරණයක්වත් නිමිත්ත පාටයක් කරගන්නවත් අපි දකින්නේ නැහැ මහානායක ස්වාමීන් වහන්සේ. දැන් මේ කාරණේට හේතුව ත්‍රිපිටකය මැනවින් පරිශීලනය නොකිරීමද? මොකක්ද හේතුව වෙලා තියෙන්නේ අපේ හැමෝටම? ත්‍රිපිටකය බොහොම ගැඹුරට හදාරනවා කියන එකත් ලේසි පාසු කාර්යයක් නොවේ. ත්‍රිපිටකය පිළිබඳ මනසේ පරිශීලනයේ කේදන පිරිසත් අඩු වෙලා තියෙන්නේ. සීමිත පිරිසක් තමයි ත්‍රිපිටකය බොහොම හොඳින් ගැඹුරට පරිශීලනය කරන්නේ. ඒකත් එක හේතුවක් තමයි උඩින් පල්ලෙන් ත්‍රිපිටකය පිළිබඳව හදාරන්නේ. ඒක බරපතල පාඩුවක් වශයෙන් තේරෙනවා. මම හිතනවා බොහෝ දේවල් පිළිබඳව කල්පනා කරනකොට කොහොම වුණත් දැනට ලංකාවේ සිදුවන මේ පරිහානි තත්වයට අපි සියලු දෙනාම වගේ එක්තරා ප්‍රමාණයකට වග කියන්නට ඕන කියලයි අපට වැටහෙන්නේ. කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් පවතින මේ පරිහානි තත්වයට එක්තරා ප්‍රමාණයක වගකීමක් අප කවුරුත් මං හිතනවා බාර ගන්නට ඕන. සන්නිවේදන මාධ්‍ය හරහා මේ වෙනුවෙන් විශාල වශයෙන් මං හිතනවා විශාල වගකීම් රාශියක් උස්සලනවා මේ පරිහානි තත්වයට. මේ සන්නිවේදන මාධ්‍ය හරහා විශාල දෙයක් කරනවා කියලා අපට හිතෙන්නේ. මොකද මේ සන්නිවේදන අද බරපතල විදිහට මේ කාර්යය ඉටු කරනවා විවිධ සන්නිවේදන මාධ්‍ය වලින්. ඉතින් ඒක එයින් සිදුවන හානියත් බරපතලයි. ඉස්සර ගුවන් විදුලිය රූපවාහිනිය කියන සීමිත ගුවන් විදුලියට සීමා කරලා තිබුණා. අර රූපවාහිනිය ආවා. අද රූපවාහිනිය මාධ්‍ය ඇරුණාම මොනතරම් පෞද්ගලික මාධ්‍යක මොන ප්‍රමාණයක් තියෙනවද ලංකාවේ? එයින් සිදුවන මාධ්‍ය හරහා කරන කාර්ය විශාලයි අද රට පුරාම ලෝකේ පුරා. මේ බරපතල මාධ්‍ය ජනප්‍රියකම නිසා සිදුවන මේ එක එක අංශවලින් කරන කාර්යයන් ඉතාම බරපතලයි. පෞද්ගලික වශයෙන්ුත් බරපතලයි, සාමූහික වශයෙන්ුත් බරපතලයි. එක එක අංශ අල්ලගෙන විශාල මුදල් යොදවලා මේ සිදු කරන දේවල් ගැන හිතුවාම මම හිතනවා අපි සියලු දෙනාටම දැන් පෞද්ගලික අභිමතාර්ථයෙන් ඉටු කරගන්නට, සාමූහික අභිමතාර්ථයෙන් ඉටු කරගන්නට විවිධ අංශවල මේක අද ක්‍රියාත්මක වෙනවා. මේ සන්නිවේදන මාධ්‍ය මේ ගැන විශේෂ අවධානය යොමු කරන්නට මොනවාද? දවසක් ගුවන්විදුලිය ශ්‍රවණය කරමින් ඉන්නකොට එක්තරා නාලිකාවක දැසන ධර්ම දේශනාවක්, ධර්ම සාකච්ඡාවක් විකාශ වෙනවා. සන්නිවේදිකාවක් තමයි වැඩසටහන ධර්ම සාකච්ඡාව මෙහෙව්වේ. දැන් මේ ස්වාමින් වහන්සේ යම් යෙදුමක් පාවිච්චි කරා නංගි කියලා. දැන් මේ උත්තර දෙනවා ඔව් නංගි කියලා. දැන් අපි දන්නවා රෞතර බුදුරජාණන් වහන්සේ නැගණිය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් මෙතනදී නංගි කියන වචනේ පාවිච්චි කරලා අපිට හිතෙනවා අනිත් පැත්ත අයියා කියන වදනද පාවිච්චි වෙන්නට ඕනේ කියලා. අපි හඳුන්නේ මේ මේ විදිහට ස්වාමින් වහන්සේලා පාවිච්චි කරන වචන සමහරට ඉංග්‍රීසි වචන මේ අවශ්‍ය ආකාරයෙන් නෙමෙයි අනවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය නැහැ අපිට තේරෙනවා. එහෙම අවස්ථාවන් තියෙනවා. මේ පිළිවෙත කොහොමද අපි රැකගන්නට ඕනේ? කොයි විදිහට මේ ධර්මදේශනාව සිදු කරද්දී භාෂාව පාවිච්චි කරන්න ඕනේ අපි හැමදෙරුවෝ? තවසෙම පළමුවෙන්ම තේරුම් ගත යුතු දෙයක් තමයි තමන් මේ පැවිද්දට පත්වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් බව. එවැනි භික්ෂූන් වහන්සේ කෙනෙක් වචන පාවිච්චි කළ යුත්තේ බොහොම ප්‍රවේශමෙන්. ආවට ගියාට, සමාජෙ පැවතුණාට, කවුරුවත් කතා කළාට ඒ විදිහේ වචන පාවිච්චි කිරීම භික්ෂූන් වහන්සේ කෙනෙකුට සුදුසු වෙන්නේ නැහැ.
ඉතින් ඒ නිසා අපේ අර මුලිනුත් මතක් කළ විදිහට අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ දැන් ශාසනයට ආවහම ශාසන සම්ප්‍රදාය තුල යම් වචන මාලාවක් පාවිච්චි වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ භාවිත කර ක්‍රමය මොකද්ද කියලා තේරුම් අරගෙන ක්‍රියා කරනවා නම් මං හිතන්නේ වැනි වැරදි අපි අතින් සිද්ධවන්නේ නැහැ. සමහර විට එහෙම වචන පාවිච්චි කළා මේ සමීප බව ප්‍රකාශ කිරීම සඳහා එහෙම වචන කියනවා වෙන්නට පුළුවන්. නමුත් ඒකෙන් වෙන හානිය බරපතලයි. මොකද අහගෙන ඉන්න අය විවිධ අන්දමින් ඒව තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම අනුව තමයි දැන් මහත්මයාටත් ඒ ගැටලුවක් ඇති වුණේ. ඇයි මෙහෙම වචනයක් පාවිච්චි කළේ, මෙතෙක් එහෙම වචනයක් අපි අහලා නැ නේද කියලා. අන්න ඒක තමයි මේ වෙනස. ඒ වෙනස ජනමාධ්‍යයේ තියෙන ආචාර පද්ධතියක් ගොඩනගා ගැනීමේ කාර්යයේදීත් ඒ වගේම විශේෂයෙන්ම මේ නිවේදක පක්ෂයත් ආම්දුරවරුත් හොඳට පුහුණුවක් ලැබලා මේ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් මේ ගැටලු ඇතිවන්නේ නැහැ. ඉතින් එක පැත්තකින් අපේ ආම්දුරවරු ඒ ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් පුහුණුව ලැබිය යුතු වෙනවා. ඉතින් අපේ මහානායක ආම්දුරව මතක් කළා ඒක මුල් කාලේ ඉඳලම අපේ සම්ප්‍රදායේ තිවිච්ච දෙයක් කියලා. අද අපි කෙනෙක් පැවිදි කරන්නේ සමහර විට ගෙදරින් එක්කවිලා ඊට පහුවෙන්ද පැවිදි කරනවා. එතකොට එයා සාසනික සම්ප්‍රදාය දන්නෙත් නැහැ, ගිහි සම්ප්‍රදායේ ඉන්නේ, කටයුතු කරන්නේ ගිහි සම්ප්‍රදායට අනුකූල. එහෙම නෙමෙයි ඉස්සර ළමෙක් පැවිදි කරනකොට හොඳ ළමෙක් හොයලා එයාගේ ඇවතුම් පැවතුම් පිළිබඳව බලලා පන්සලට එක්කවිලත් අවුරුද්දක් දෙකක් ඒ සිරිත් විරිත් හරියට ගරු කරගෙන ක්‍රියා කරන්න පුළුවන් ශක්තිමත් කෙනෙක්ද කියලා හොඳට සොයලා බලලා තමයි ඊට පස්සේ පැවිද්දට ඇතුළු කළේ. ඒ කාලේ වෙනකොට ඒ අවුරුද්ද දෙක වෙනකොට කටපාඩම් කළ යුතු දේවල් සියල්ල කටපාඩම් කරලා හොඳ අවබෝධයකුත් ලබාගෙන තමයි පැවිද්දට ඇතුළු. ඇතුල් වෙලත් පිරිවෙන් අධ්‍යාපනය ලබන කොටත් ඒ ශාසනික සම්ප්‍රදායන් හරියට තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරන්නට ඒ තුලින් අවස්ථාව සැලසීලා තිබුණා. අද ඒ තත්වයන් වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ පිරිවෙන් අධ්‍යාපනය අද සීමා වෙලා තියෙනවා පන්ති පහකට. ඒ පන්ති පහෙන් ලැබෙන දැනුම ඉතාමත් සුළු දැනුමක්. ඒකට කියන්නේ පිරිවෙන් අවසානේ කියලා. මූලික කියන කෑල්ල සමහරු දාන්නේ නැහැ. මූලික පිරිවෙන් අවසානේ කියන්නේ නැහැ. පිරිවෙන් අවසානේ කළයි කියලායි කියන්නේ. ඉතින් ඒකෙන් ලැබෙන දැනුම ඉතාමත් අල්පයි. මං හිතන්නේ පිරිවෙන් සම්ප්‍රදාය පුරාණයේ පැවතිච්ච ක්‍රමයට නම් පිරිවෙන අවසන් කරනවායි කියලා කියන්නේ ඒ රාජකීය පණ්ඩිත උපාධිය දක්වා ඉදිරියට ගමන් කිරීම. ඒ ක්‍රමය නැවත සකස් විය යුතුයි. නැත්නම් අතනින් ඒක අයින් කරලා පිරිවෙන් අධ්‍යාපනයේ එතනින් නැවතිලා වෙනත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යෑමේ ක්‍රමයේ දැන් හුඟක් දුරට වැඩි වෙලා තියෙනවා. ඒක අපි නතර කරගත යුතුයි. පිරිවෙන් අධ්‍යාපනයේ පිරිවෙන අවසන් වන කාලය කියලා කියන්නේ ඒ පණ්ඩිත උපාධිය අවසන් වන තුරුම ඉදිරියට ඒ භික්ෂුන් වහන්සේලාට පුහුණුව ලබා දීම, අවබෝධය ලබා දීම, ඒ විෂය කරුණු ඉගැන්වීමේ කාර්ය හරියට ඉෂ්ට සිද්ධ වෙන්නට අවශ්‍යයි. එහෙම වුණොත් අපිට මං හිතන්නේ මේ තියෙන ගැටලු හුඟක් විසඳා ගන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් ඔය ධර්මයේ වැරදි විදිහට තෝරන එක. ඒක අරගෙන බැලුවහම අපිට පේනවා සමහර වචන පාලි භාෂාව ගැන මොනම දැනීමක්වත් නැතුව ඒ අය එක එක විදිහට වචන තෝරනවා. මේ ඊයේ පෙරේදා ධර්ම දේශනාවක් කළා ආනාපාන සති භාවනාව ගැන. ඒකෙදි වචනේ කඩනවා ආනපාන කියලා. ආනපාන කියලා තමයි වචනේ කැඩුවේ. ඉතින් කඩලා ඒ විදිහට විග්‍රහ කරනවා. ඉතින් ඒවා සම්පූර්ණ වැරදි. හරියට භාෂාව දැනගත්ත කෙනෙක්, භාෂාව අවබෝධ කරගත්ත කෙනෙක් එහෙම වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒක වැරදි අවබෝධයක් ගිහි පාර්ශ්වයටත් ලබා දෙනවා,
වැරදි විදිහට ධර්මයේ තෝරනවා තමන්ට හිතෙන තේරුම් දෙන බවකුත් පේනවා සමහර කාරණාවල තියෙන ගාථාවල තියෙන අර්ථය තමන්ගේ මතයට අනුව තමන්ට ගැලපෙන විදිහට තෝරනවා එහෙම තෝරලා ධර්ම දේශනා කරනවා ඉතින් ඒකෙන් විශාල හානියක් ධර්මයේ විකෘති වීමක් සිද්ධ වෙනවා ඒවට මොකක් හරි වැඩපිළිවෙලක් තවසෙම් අපේ මහාචාර්ය හාමුදුරුව මතක් කළ පිළිවෙලට බණ කියනවා නම් මෙන්න මේ සුදුසුකම් ඔහු සතුව තිබිය යුතුය කියලා. එහෙම මොනවා හරි සීමා පනවා ගැනීමේ කාර්යයක් හරි කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. එහෙම නැත්නම් මේ පරිහානිය තව තවත් දිගට ගමන් කරනවා. අපේ අටුවාවල සඳහන් වෙනවා බණ කියනවා නම් අභිධර්මයේ නොදන්න කෙනෙක් බණ කීමට නොයා යුතුය කියලා. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ කොයි තරම් ගැඹුරු දැනුමක් ඇතුවද ධර්ම දේශනාවක් කළ යුතු වන්නේ එහෙම නැති වුණොත් ඒ ඇතින් වැරදි ගොඩක් සිද්ධ වෙන නිසායි එහෙම ඒවයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. එහේ අපි හඳුන. ඔබ වහන්සේ හොඳ කාරණයක් මතු කළ පෙන්වුවා මේ මීට පෙර අපිට මේ සාකච්ඡාව තුළ මතු නොවුණු ඒ තමයි පිරිවෙන් අධ්‍යාපනයේ ශක්තිමත් කළ යුතුයි කියන කාරණය. ඒ කාරණේත් එක්කම කැමති විජිතම් අපි හඳුනන මහන්සයට යොමු වෙන්නට මොකද ඔබ වහන්සේ විශ්වවිද්‍යාල ජීවිතයත් එක්ක වඩා බද්ධ වෙලා සිටින මහාචාර්ය ස්වාමින් වහන්සේ නමක් විදිහට මේ කාරණේ පැහැදිලි කරන්න පුළුවන්. මොකද පෞගේ කාලය තුළ අපි දුටුවා උද්ඝෝෂණවලදී මූලිකත්වයේ ගන්නේ ස්වාමින් වහන්සේලා. ඇතැම් විට අපි දැක්ක ඡායාරූප පළ වෙලා තිබුණා බැමි වලින් පනින. ඒ විශ්වවිද්‍යාල ජීවිතයේ තරුණ ජීවිතයේ තරුණ භික්ෂුන් වහන්සේලා වෙන්නට පුළුවන්. දැන් මේ කාරණේ දැන් ඔබ වහන්සේ අර මතු කරපු කාරණේම නේද අපිට මේ කතා බහ කරන්න වෙලා තියෙන්නේ අපි හැමෝටම. ඔව් දනුක මහත්මයා මේ මම මුලිනුත් මතක් කළා විද්‍යෝදය විද්‍යාලංකාර මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පරිවර්තනයේ වීමත් සමග භික්ෂු අධ්‍යාපනයේ නොහිතූ විරු විදිහට වෙනස් වුණා එක පැත්තකින් කඩාවැටීමක් අවපාතයක් තව පැත්තකින් අරමුණු වෙනස් වීමක් ඊළඟට අලුත් මාවතක ගමන් කිරීමක් විවිධ පැතිවලින් අපිට කියන්න පුළුවන් වෙනස් වීම පද්ධතියක් එහි ප්‍රතිඵල තමයි ඇත්තටම අද අපි අත්විඳින්නේ සාම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය බිඳ වැටිලා වාණිජ පරමාර්ථ සහිත අධ්‍යාපන රටාවකට භික්ෂු අධ්‍යාපනයත් හුරු කරගත්තට පස්සේ අපි අද අත්විඳින ප්‍රතිඵල තමයි ඔබ ඔය උදාහරණ මගින් දැක්වේ මෑත කාලීනව විනය මූලික අධ්‍යාපනයක් තමයි භික්ෂු අධ්‍යාපනය කියන්නේ. ඒක ගිහි අධ්‍යාපනයටත් සම්බන්ධ විය යුතුමයි. විනය මූලික අධ්‍යාපනයේ බිඳ වැටිලා ගිහිල්ලා වාණිජ පරමාර්ථ නැත්නම් රැකියා මූලික අධ්‍යාපනයක් එළියට ආවට පස්සේ අපි අත්විඳින ප්‍රතිඵල තමයි මේ. ඒ කියන්නේ ශික්ෂණයක් නැහැ. දැනුම තියෙනවා. භික්ෂුවක් හැටියට ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක ගැන නිවැරදි දැනුම නැති තැන තමයි මේ ප්‍රශ්නේ. අපි පැවිදි වෙච්ච කාලේ පිරිවෙන්ට ගියාට පස්සේ ඉගෙන ගන්න පරිවිනාධිපති ආරෝ දීපු උපදේශය තමයි වැරද්දක් කරන්න හිතෙන වෙලාවට වැරද්දක් කරන්න පෙළඹෙන වෙලාවට ඔළුව අතගාලා බලන්න. ඔළුව අතගාපුවාම තේරෙනවා තමන් කවුද කියලා. මම භික්ෂුවක්. අපි නිතර මතක් කරගත යුතු කරුණු 10ක් තියෙනවා භික්ෂුවක් හැටියට දස ධම්ම සූත්‍රයේ. එකක් තමයි මම ගිහියෙකුට වඩා වෙනස් කෙනෙක්. ඇවතුම් පැවතුම් වලින්, චාරිත්‍ර වාරිත්‍ර වලින්, කතා බහින්, වචන භාවිතයෙන් වෙනස්. ඒ අවබෝධය අද අපිට නෑ. මම මෙතනදි කියන්න ඕනේ භික්ෂුවක් කතා කරනකොට දේශකයෙක් හැටියට පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ වචන. පළවෙනි වචනේ තමයි පෝරියා වාචාය. හොඳ ශිෂ්ට වචන පාවිච්චි කරන්න ඕනේ භික්ෂුවක්. භික්ෂුවට අශිෂ්ට වචන පාවිච්චි කරන්න බෑ. පහුගිය කාලේ කොටුවේ ප්‍රදේශයෙන් රාවයක් ගියා, තැන තැන පැතිරිලා ගියා ධර්ම දේශකෙක්, ධර්ම කතිකෙක්. මොනවද කිව්වේ? අශිෂ්ටම වචන. ගණ්ඩ බැරි නිරර්ථක සාමාන්‍ය මහජනතාවත් පාවිච්චි නොකරන අශිෂ්ට වචන. ඒවා පෝරියා වාචා කියන තැනට එන්නේ නැහැ. ශිෂ්ට වචන වෙන්නේ නැහැ. එච්චර විතරක් නෙමෙයි. පැහැදිලි වචන පාවිච්චි කරන්න ඕනේ. ඒකට කියන්නේ විස්සට්ට කියලා පාලි භාෂාවෙන්. නිවැරදිව පැහැදිලිව වචනේ පාවිච්චි කරන්න ඕනේ. අද ධර්මයේ විකෘති කරනවා අනන්ත අප්‍රමාණව. එක දේශනයක් මං ඇහුව අන්තර්ජාලයෙන් පටිච්ච සමුප්පාදයේ විස්තර කරන්නේ
පටිච්ච එක වචනයක්. සමුප්පාද කියන එක තව පැත්තකට. අනිච්ච කියන එක විස්තර කරන්නේ අනිච්ච මහ ප්‍රාණ චයන්න දාලා අකමැත්ත තමයි අනිච්ච කියලා කියන්නේ. පටිච්ච කියන්නේ එකට බැඳීම. ඒවා විස්තර කරනවා මම නම් වශයෙන් කියන්න කැමති. වහරක අබේරතනාලංකාර කියලා ස්වාමීන් වහන්සේ නමක් කරන විස්තර අන්තර්ජාලෙ තියෙනවා. මීවන පලානේ ධම්මාලංකාර කියලා ස්වාමීන් වහන්සේ නමක් කරන විග්‍රහ තියෙනවා අන්තර්ජාලේ. සම්පූර්ණයෙන් වැරදි. ඒ අය කියනවා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය පාලි භාෂාවෙන් විකෘති කරලලු. පාලි භාෂාවෙන් තියෙන වචනවලට සංස්කෘතයෙන් අර්ථ දීලලු. භාෂා ඉතිහාසය කියන්නේ මහ අමුතු එකක් ලෝකේ. භාෂා පරිණාමය කියන්නේ තවත් එකක්. මේවා වාග්විද්‍යාත්මකව ඉගෙනගෙන තියෙනවා නම් ඕවගේ නිර්ර්ථක ප්‍රකාශ කරන්නේ නෑ. පැහැදිලිව වචනවලට අර්ථ දෙන්න ඕනේ භික්ෂුවක් වෙච්චාම. එපමණකුත් නෙමෙයි, කෙලතොළු වචන පාවිච්චි කරන්න බෑ. අපැහැදිලි නොසිස් වචන පාවිච්චි කරන්න බෑ. කටට එන වචන කියන්න බෑ භික්ෂුවකට. එයාගේ වචන අනේල ගලාය කියන තත්වයෙන් හැඳින්වෙන්න ඕනේ. ඒ වගේම අර්ථය අඟවන, නිදොස්, චතුරාර්ය සත්‍යය පැහැදිලි කරන, ලෞකික දේ පිළිබඳව ප්‍රකාශ නොවන, ලෝකෝත්තර අර්ථ ප්‍රකාශ වෙන වචන භික්ෂුව පාවිච්චි කරන්න ඕනේ නිතරම. ධර්ම කතිකයේ කියන්නේ ධම්ම කතික සූත්‍රයේදී බුදුහාඳුරු විස්තර කරලා දීපු හැටියට මිනිස්සුන්ට මේ විරාගයට මඟ පෙන්වන අයට, ජාති ජරා ව්‍යාධි ආදී නිස්සාරත්වය කියලා දෙන අයට, සසර ගැන, සසර බිය ගැන, ලෝකයේ ගැන, තමන් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන කෙනා, වරද නිවැරද කියලා දෙන කෙනා. ඒ නිසා වචන පාවිච්චියේ භික්ෂුවට ඉතාම අනර්ගව කරන්න පුළුවන්. අද ඒව නැති වෙලා ගිය බව අපි අත්දකිනවා. ඒ සියල්ලට හේතුව අපේ විද්‍යෝදේ නායක හඳුරු මතක් කළා වාගේ මේ විනය මූලික අධ්‍යාපනයේ බිඳ වැටීම කියලයි මට නම් හිතෙන්නේ ඇත්තටම. එහේ අපේ හඳුන්නේ. අද සංඝාධිකරණයේ අවසාන විනාඩි කිහිපයට අපි ප්‍රවේශ වෙලා සිටින නිසා අපි මේ කතා කරපු දේවල් එක්ක අපේ හඳුරුනේ දැන් මේක ගුණට මුදා හැරිය නිකම් වචන ප්‍රමාණයක් නොවේ. ඉන් ඔබට යන්නට ඕන යථාර්ථවාදීව නැත්නම් ප්‍රායෝගික කාර්යභාරයකට යා යුතුයි කිය මගේ විශ්වාසය නะ. ඒ නිසා මහානායක ස්වාමීන් වහන්සේ මෙහි වගකීම අපි ඍජුව පැවරීමක් කරමු. වහන්සේගේ විවරණයත් එක්ක මා කැමති ඒ විදිහට යම් ආකාරයක මෙන්න මේක මේ විදිහට විය යුතුයි, මේ සඳහා මේ අය මූලිකත්වයේ ගත යුතුයි. මහානායක ස්වාමීන් වහන්සේ කොහොමද අපිට මේ වගකීම පවරන්නට හැකියාව තියෙන්නේ? මම හිතන විදිහට මේ වගකීම පවරන්නට අපේ සංඝයා මුල් වෙනට ඕන. ඒ වගේම ප්‍රධාන බෞද්ධ ආයතන මුල් වෙනට ඕන. ඒ වගේම සංනිවේදන ජාලය මාධ්‍ය ප්‍රධානත්වයේ ගන්නට ඕන මේක නිවැරදි කරන්න. දැන් මේ தත්ත්වය උදා කරලා තියෙන සංනිවේදන මාධ්‍ය රජයේ මාධ්‍යම නොවේ. රජයේ මාධ්‍ය එක්තරා ප්‍රමාණයක මේක පාලනයක් ඇතුව පවතිනවා. පෞද්ගලික මාධ්‍ය ජාලය තමයි මම හිතන සෑහනතරම් හානියක් සිදු කරලා තියෙන්නේ කියලා. එතකොට මේ සියලු දෙනා මේක වරද පිළි අරගෙන ලංකාවේ සංඝයා මූලස්ථානත්, ඒ වගේම බෞද්ධ මූලස්ථානත්, ඒ වගේම මාධ්‍යත් එකතු වෙලා රටේ ඉදිරි ගමන ගැන හිතලා මේවා නිවැරදි කිරීමේ උත්සාහයක යෙදීම අත්‍යවශ්‍යම කාරණයක් වශයෙන් තමයි අප දකින්නේ. ඒ සඳහා අපට දිය හැකි පූර්ණ සහාය අපි දෙන්න සූදානම්. මොකද අප දකින විදියට ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි පුහුණුවක් නැතුව සංනිවේදනයේ සඳහා යන එකම පිළිස. මහානායක ස්වාමීන් වහන්සේ උතනදී අපිට පුහුණුවක් නැතුව. එහේ අපි හඳුන්නේ. දැන් අපිට හැකියාවක් නැද්ද? බුහන්සලට හැකියාවක් නැද්ද මේ සංඝ කතිකාවතක් පවත්වන්නට? මේ සම්බන්ධ සියලුම භික්ෂුන් වහන්සේලා එක් තැනකට ගැනීම හැකියාවක් නැද්ද අපි හාමුදුරනේ? අසීරු අමාරු දෙයක්. මොකද නිකාය වශයෙන් තුනක්
පාර්ශ්වවාසීන් බෙදලා තියෙනවා. ඉතින් දේශපාලන වශයෙන් තව කණ්ඩායම් බෙදලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මේ මැද තමයි අපි එක තැනකට ගන්න උත්සාහ ගන්නට ඕන මේ කාර්යයේදී. අමාරු දුෂ්කර කාර්යයක් එහෙත් ගත යුතුම අවස්ථාවක තියෙනවා. සෝබිත අපි හඳුරන්නේ. ඔව්. මේකෙදී ඇත්ත වශයෙන්ම මේකේ බරපතලකම තේරුම් අරගෙන අපි සියලු දෙනාම මෙහි වගකීම බාරගත යුතු වෙනවා. අපේ මහානායක හඳුරු මතක් කළා මේ විදිහේ කටයුතු වලදී අපි එකතු වීමේ අවශ්‍යතාවය. මං හිතන්නේ නැහැ භික්ෂුවක් ධර්මදේශනා කරන ක්‍රමයේ භික්ෂුවගේ හැදියාව පිළිබඳව භික්ෂුවක් ක්‍රියාකාරික විය යුත්තේ කුමන ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව ඔය අපේ මොනතරම් නිකාය වශයෙන් පාර්ශ්ව වශයෙන් බෙදී තිබුණත් එවැනි කාරණාවකදී මම නම් හිතන්නේ අපි සියලු දෙනාටම එකමුතු වෙන්න පුළුවන්. මොකද අපි වෙනත් කරුණක් කෙරෙහි නෙවෙයි මේ ශාසනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ගන්න පියවරක් හැටියට මේ ධර්මයේ විකෘති වීම කියන කාරණාව කල්පනාවට අරගෙන කවුරුත් ඒ සඳහා සම්බන්ධ වෙනවා නම් ඒකට මං හිතන්නේ නැහැ කවුරුත් විරුද්ධ වෙයි කියලා. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිද්ධ කරන්න අවශ්‍යයි. මහානායක හඳුරෝ මතක් කළා මේකේ වගකීම භික්ෂූන් වහන්සේලාට පමණක් පැවරීම සුදුසු නොවන බව. ඒක ඇත්තක්. ජනමාධ්‍ය මේ කෙරෙහි විශේෂයෙන්ම ක්‍රියාකාරී වෙන්නට ඕන. ඒ අය මේවා කටයුතු වලදී පුළුවන් තරම් ඒ ධර්ම විනයදර හාමුදුරන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා අරගෙන කටයුතු සිද්ධ කිරීම කළ යුතු වෙනවා. අපි හඳුන්නේ අපි බලාපොරොත්තුවක් දල්වාගමු මේ උතුම් පොහේ දවසේ. මේ සුපහන් බලාපොරොත්තුව අපිට ක්‍රියාවට නන්වන්න ලැබේවා. ඒ වගේම නිර්මල බුදු සමය ආරක්ෂා කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනය අපි හදවතින් කරමු. ඒ විතරක් නෙවෙයිට ක්‍රියාකාරීව යම් දායකත්වයක් ලබා දෙමු. මා කැමති අද සංඝාධිකරණය නිමාව සටහන් කරන්න අපේ විචිතධම්ම අපේ හාමුදුරන් වහන්සේට අවස්ථාව දෙන්න. අපේ මහානායක හාමුදුරුවොත් විද්‍යෝදය නායක හාමුදුරුවොත් සිහිපත් කළා කළ යුතු කාර්යයේ කුමක්ද කියලා. මේ සඳහා රජය දැඩිව මැදිහත් විය යුතුයි කියන එක මම නොවලහා ප්‍රකාශ කරන්නට ඕනේ. වෝහාරතිස්ස රජුරුවන්ගේ කාලේ වෛතුල්‍යවාදී ආපුවාම රජුරුවෝයි මැදහත් වෙලා වෛතුල්‍යවාදී මැඩපෙවැත්තුවේ. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් විකෘතියක් වෙනවා නම්, ධර්ම sannivedanaye සම්බන්ධයෙන් අඩුපාඩු වෙනවා නම්, මහා සංඝරත්නයේ උපදේශකත්වයේ මත රජයේ වග කියන්න ඕනේ එකට. මේ බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටක සාහිත්‍යයෙන් ඉගෙන ගන්න එපයි කියලා 2016 සිළුමින පුවත්පතේ සත්මඩල අතිරේකේට එනසල් බෙද්දේ විමලසේන කියලා හාමුදුරු කෙනෙක් ලියලා තියෙන ලිපියක්. මේකේ කියලා තියෙනවා ත්‍රිපිටකයෙන් 105යි බුදුහාමුදුරුව දේශනා කළේ කියලා. මේ වගේ දෙයකට කවුද වග කියන්නේ? අපේ සංඝ මූලස්ථානවල මහානායක හාමුදුරුවෝ මේ ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැහැ, වගකීමක් කළේ නැහැ. රජයේ මේ ගැන දැනුවත් කළා මම. රජයෙන් කිසි පියවරක් ගත්තේ නැහැ. ධර්ම දේශනාවකදී මම මතක් කළා මේ ගැන. නමුත් අපිට මේ වගේ දේවල් සිද්ධ වෙච්චාම රජයේ මැදිහත් වීම අවශ්‍යයි. මහා සංඝරත්නය ඒකාබද්ධව මේ පිළිබඳව යම් සම්මුතියකට එළඹිය යුතුයි රජයේ අනුග්‍රහය මත කියන එකයි මගේ අදහස. අවසරය පිහඳුනේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටත් ඒට අවශ්‍ය නීති සම්පාදනයක් තියෙනවා ව්‍යවස්ථාව තුළම. ඇයි එහෙම වෙලත් ඒ ක්‍රියාවට නැන්වෙන්නේ නැත්තේ අපේ හැමෝටම? බුදුදහම සම්බන්ධයෙන් මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ප්‍රකාශය වෙනත් ආගමකට සිද්ධ වුණා නම්, ශුද්ධ වූ බයිබලයට හෝ ශුද්ධ වූ කුරාණයට මේ ප්‍රකාශය සිද්ධ වුණා නම්, ඉබඳු පිරිස් ඒ ආගමික පිරිස ක්‍රියා කරන්නේ කොයි විදිහටද කියන එක අපේ හාමුදුරුවෝ කල්පනා කළේ නැහැ. අපේ රජයේ කල්පනා කළේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සම්පාදනය වෙලා තියෙද්දිත්. ඒ නිසා ඒ කියන්නේ අපේ තියෙන නොසැලකිල්ල මත තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මං හිතනවා රජයත් මහා සංඝරත්නයත් එකතු වෙලා අපි මේ අවපාතය නැති කර ගත යුතුයි. ඒකට අපිට ශක්තිය තියෙනවා කියන එකයි මගේ නම් අදහස. ඒ ශක්තිය අපි ක්‍රියාත්මක කරමු කියන එක සාකච්ඡාවේ අවසානයේදී මං ප්‍රකාශ කරන්න කැමතියි.
අද මේ වැඩසටහන නරඹන්නට ඇති බොහෝ පිරිසක් මොකද ඒ අපිට තේරුණා ලැබුණු දුරකථන ඇමතුම් ප්‍රමාණයෙන් අසීමිත දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබුණා නමුත් ඔබට කාරුණිකව සිහිපත් කරන්න ඕනේ අපේ මූලික හරයන් තවදුරටත් කතා බහ කරන්න අවශ්‍ය නිසා යම් ආකාරයක සමාප්තියක් සටහන් කරන්න ඕන නිසා අද දවසට අපි දුරකථන ඇමතුම් සම්බන්ධ කරගත්තේ නැහැ මොකද යම් වෙන වෙන අරමුණුත් එක්ක අපිට ඒ දේවල් විවරණය කරන්න සිදු වේවි කියන යම් ආකාරයක ඒ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම තුළ යම් මේ අපේ සාරගර්භ සාකච්ඡා වලට යම් හානියක් සිදු වේවි කියන කාරණයක් අප තුල තිබුණා. ඒ නිසා ඉදිරියේදී ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙන්න. නමුත් අපි ස්තුතිවන්ත වෙනවා ඒ උත්සාහය දැරීම තුළ අපිට පේන්නේ ඔබ මේ කාරණයට කොතරම් ලැබියාවක් දක්වනවාද කියන එක. එක් අතකින් අපි හඳුරන්නේ සංවේගයක් ඇති වෙනවා මේ ඇති වෙලා තියෙන තත්වයන් පිළිබඳව. නමුත් ඔබ වහන්සේලා වැනි විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා සිටින කල අප බිය යුතු නැහැ. මොකද අපිට යම් ආකාරයෙන් බලාපොරොත්තුවක් මේ පිළිබඳව යම් සාධනීය පියවරක් තබන්නට හැකියාව ලැබෙනවා කියන කාරණේ අපිට අද දවසේ පැහැදිලි වුණා. මගේ নমස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේලාට අද දවසේ මේ සංඝාධිකරණයට වැඩම කිරීම වෙනුවෙන් සියම්මහනිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ එවැගේම කොළඹ මාලිකා කන්දේ විද්‍යෝදය පරිබිනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලන්ගොඩ සෝභිත ස්වාමින් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශය අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත ධම්ම ස්වාමින් වහන්සේත් අද සංඝාධිකරණය සුපෝෂණය කරන්නට වැඩමවා වදාලා අපි හැමදෙන්නේ හොඳ සාකච්ඡාමය වැඩසටහනක් අද දවසේ මෙහෙවන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන්නට හැකියාව ලැබෙන අපේ ඒ බලධාරීන්ට මේ පිළිබඳව යම් අවධානයක් යොමු කර සාධනීය පියවරක් ප්‍රායෝගිකව තබන්නට කියන ඉල්ලීම සමගින් අද සංඝාධිකරණය නිමාවට පත් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.